मंगे डंकिया लंका दूषित वायु विधिट नूर नगर ऐ एम एन के कोलम नगर एंड वाट इक तेरेनोनी कोलमने लक्ष विसीगानकट वा वे जनसंख्या वकीन डिस्ट्रिक इतोड़ नगरे अधिक जनसंख्या वकीन कोलम अधिनागरिक कलापे ट्रैफिक उदय हवासन गंगत्ताम एक लोकू एयर पोल्यूशन का मेनवा ये कलापे नमूद ऐमे नूर नगर मेक दाण हेतु अहगन वाट ओण ना प्रश्न उत्तर क्लियन को लाई मे विधि पेहदलीकर बुलवा ऐ नूर नगर मेक उन्े की दें कोलम नगर एने लंका गत्ताम कोलम डिस्ट्रिक कोलम नगर मे हरी तीन वकील अभी उपकल्पने लंका वेडिकाल सुलंग हमण मे पत्ते अभी ये वेडिकाले सुलंग हमण इताम अधिक सुलंधारा मे रट तुट मे मे कलापेन काले अभी नमकराने निरीत दिग मोसम निरीत दिग मोसमे सुलंग मेहेट इनकोट मे सुलंग जलवाष्पत्कदमा मेवा कड़ागे निन्न मेहेट मेहेन मेहेट हुलांग इनकोट वाड़ तेरेनवा मे हुलां मध्यम कंदुक दिशट इनवा नू मे कोलम नगरे कतुन दूषित वायु तीरवाने ये दूषित वायु मेहम उडट अवीलती कोलम उडट अवीलती वायु उडट इतोट ये वायु तल्लू करगेनवा मेहेनांगेन हुलंग मे रट मेदट इतना मेहेट तल्लू करांगेनवाय ओम महानुवरती साणुअक मे नगरे वटेट मे बिल्डिंग एलियट गिम बेलव खंदुवल लक्न एक मे नगरे अतिवेलाती खंदुवली वटवेच समतला भूमि वगे दवाट पेरादेनी महानुवर मालिकावल दक्वा एनकोट मेहम मेहम खंदु नगगण दिन्नवेम कंदग दिन्नी नैनिका तनि तलावक सामान्य तनि तलावत्तीन एतोट एक कियान्यपि साणुअक कियला खांदु मुदुनक तीयन एम खांदु वलल वटवुना तीयन समतला भूमियक अभी साणुअक हांदुन गण सामान्य अभी साणुअक भूरूपल अंदिन्ने खांदु मुदुनक नेग्गट पस्से खांदु मुदुने तीयन समतला भूमियक राइट दैन मेक ए वगे अनिक मेके तीयन विशेष अत्ते मे खांदु वलल मेक वटवेला वगे तीयनवा ඒ කඳු වලල්ල වට වෙලා තියෙන එක තමයි මේ කේද වාචකයේට ප්‍රධාන මූල ආශ්‍රය සපයන්නේ මේ කඳු වලල්ල ඇතුළට අර දූෂිත වායුව ඇවිල්ලා මෙහි ජල වාෂ්ප ටිකක් වැඩි වුණාට පස්සේ ඒවා බරින් වැඩි වෙලා අර වායුව මේ මහනුවර නගරය තුලට ගිලා බහිනවා ඒ මදිවට මහනුවර නගරයත් උදේ ඉඳන් හවස් වෙනකන් ටිකක් ට්‍රැෆික් වැඩි වෙලාවල් තියෙනවා විශේෂයෙන්ම අපි ඒක කතා කරනවා දැන් මෙතන නාගරික ප්‍රශ්නයක් කතා කරපු නිසා दैनिक संचलतावे किला मातृकावक पोड़ी कैलक तीन मत कहती दैनिक संचलतावे किला वचने कथा करना नगर यट उदय हवस एन सह यान प्रमाण दैनिक संचलतावे मिनीसु वेडियंग एन विलाव मिनीसु वेडियंग यान विला वेडियम एन विलाव नूर नगर यट कुलमटत्ति मैया एक पोदु इलंकावे उदय हय हमारी नंग हत हमार अट हमार वितर वेनकं इनव वेडी इतोट ट्रैफिक अति वेना एले इन के ඊළඟට ආය හවස එක හවාරටිතර පොඩි ට්‍රැෆික් එකක් ඇති වෙනවා ඉස්කෝලේ ඇරුණ ගම ආය හවස 4න් පස්සේ ආය හමාර 7 වෙනකන් ලොකු ට්‍රැෆික් එකක් තියෙනවා දෛනික සංචලතාවේ ගම පැත්තට යනවා තේරුණාද මං කියන කතාව එතකොට ඔන්න ට්‍රැෆික් එක වැඩි වෙනවා අන්න ඒ වගේම උත් වෙන හානියයි තව එකතු වෙන දූෂිත වායුවයි මෙහෙ ඉඳන් ඇවිල්ලා මෙහෙට ගිලා බහින වායුවයි එක්ක කොළඹට වඩා දූෂිත වායුවක් එකතු වෙලා දවස පුරා රැඳිලා තියෙන්නේ කොහෙද මහනුවර තව එක තීව්‍රකරණ සාධක තමයි මං අර කියපු කඳු වලල්ල නිසා මේවා එහාට යන්න බෑ තෙරපිලා තියෙනවා මේක ඇතුළට වෙලා ඒ වගේම තමයි හැම වෙලේම මේ වායුගෝලයේ වලාකුළු වලින් වැහිලා තිබ්බහම අර ග්‍රීන් හවුස් එකක් ඇතුළට ගියා වගේ තමයි වායුව ගිලා බහැලා තියෙනවා ඒ වායුව නැවත උඩට යන්න බෑ ආවරණයක් තියෙනවා මොකද්ද වලාකුළු එතකොට අපි ඒක ඇතුළේ තැම්බෙන්නේ උන් වගේ 2012 2011 මට මතක නැහැ හරියටම අපි A level කරන කාලේ මේ නිවුස් එක මම පොතක ලියාගත් එකක් මම මේ උදාහරණ තාමත් ඔයාලට දෙනවා ඒ කාලේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සයන්ස් ෆැකල්ටි එක කරපු පර්යේෂණයකින් හෙළි වෙනවා මහනුවර නගරේ පාසල් වල ඉන්න ප්‍රාථමික අංශයේ ඉන්න දරුවොන්ට 10කගෙන් 8 දෙනෙක් හෝ 6 දෙනෙක් අතර ගාණක් මට මතක විදියට පෙනහළු ආශ්‍රිතව ආබාධයක් තියෙනවා රෝගයක් එකකට කියන්නේ
බ්‍රොන්කයිටිස් කියලා රෝගයක්. මම හරිනම් මේ වචනේ බ්‍රොන්කයිටිස් කියලා එකට නම් කරලා තිබ්බේ. ඒක හුස්ම ගැනීමේ අපහසුතාවය ඇති වෙන රෝගයක්. නිකන් හතිය වගේ එන ඒ ප්‍රාථමික පාසල් කියලා කියන්නේ ප්‍රාථමික කට්ටිය කියන්නේ ප්‍රාථමික අංශය කියන්නේ පහට පහවසරට අඩු අය. පහවසර දක්වා ඒ කට්ටිය අධ්‍යයනය කරන්නේ ඒ බ්‍රොන්කයිටිස් රෝගේ වැළඳෙන්නේ අවුරුදු 10ක් එක දිගට සිගරට් බොනේ උන්ට. සාමාන්‍යයෙන් එතකොට අර ප්‍රාථමික අංශයේ පොඩි උන් සිගරට් බීලා උදේ හවස නෑනේ. එහෙනම් තනි කරව මොකද්ද? එයාලා උදේ ඉඳන් හවස වෙනකම් මෙතන පැය 6ක් විතර වගේ ඉන්නවා. තව ක්‍රීඩා කරනවා නම් උදේ ඉඳන් රෑ වෙනකම් ඉන්නවා ඒ කට්ටිය. ඒ කට්ටිය වැළඳිලා තියෙන්නේ අනිවාර්යයෙන්ම මේ දූෂිත වායුවට නිරාවරණය වීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි ඒක වෙලා තියෙන්නේ. ඉතින් එහෙම හොයා ගන්න. ඒකෙන් ඔයාට තේරෙනවා මහනුවර නගරයේ මේ විඳින්නේ කාගේ කර්මයක්ද? මේ කොළඹ මේ බස්නාහිර පළාතේ තියෙන ගම්පහ කොළඹ කළුතර මේ පැත්තේ ඉඳන් එන වායුව මෙහෙට ඇවිල්ලා විඳවන එකක් තමයි මේ වෙන්නේ. එහෙනම් හොඳට මතක තියාගන්න වර්ෂාධික දිනයන් වලදී මේ වායුව කොහොමද තියෙනවා? දකින්න හැම වෙලේම මේ මහනුවර වායු ගෝලය නම් මෙන්න මේ විපර්යාසයෙන් ලක් වෙනවා. වලාකුළු වලින් වැහිලා තියෙනවා වහින්නේ. වලාකුළු තියෙන හසේ වහින්නේ. සුදු පාට වලාකුළු තියෙන්නේ ගොඩක්. ඒකට කියන්නේ අපි මෙන්න මේ නම කියනවා ඒකට. ඒ විපර්යාසකේ දේශගුණේ අවුලක් ඈ. බීරුම. ඕකට කියන්නේ. බීරුම කියන්නේ වහින්නේ වලාකුළු තියෙනවා. ඒක අවුලක්. වලාකුළු තියෙනවනම් වහින්න ඕන. අහස සම්පූර්ණයෙන් වලාකුළෙන් වැහිලා දවස් 30 ඉන්නවා කියන්නේ ඒක ඇතුළේ ඉන්නේ මොකද ඉන්නේ? ග්‍රීන් හවුස් එකක්. ඒ කියන්නේ අර හරිතාගාර ආචරණ ක්‍රියාවලිය වගේ කතාවක්ම තමයි මේකත්. හරිතාගාර ආචරණේ තමයි ඇත්තර මේක. ඉතින් ඒක ඇතුලේ මේ ඔයාලා ගෙවල් වල ඉඳන් එන්නේ ගම් වල ඉඳන් නම් මේ නාගරික කලාප වල නෙවෙයි නම් ඔයාලා ඉන්නේ අර ගමේ ඉඳන් නම් ඔයා උදේ හවස ඇවිල්ලා යන්නේ නුවර එකපාරක් ඇවිල්ලා ගියාට පස්සේ පට්ට විදියට ඔලුව රිදෙන්නේ නැද්ද? ඒ ඇයි ඒ? අර ස්නායු වලට බලපෑම් කරලා දිනවා. ඔයාලට හුස්ම ගන්න බලපෑම් කරලා දිනවා මේ දූෂිත වායුව. වැඩියෙන් ඔයා ආශ්වාස කරලා තියෙන්නේ අර කාබන් ඩයොක්සයිඩ් ඒ වගේ වායු වර්ග. එතකොට ඒකෙන් ඔයාගේ ඔළුවේ ගැක්කුම හැදෙනවා. ඔළුව රිදෙනවා. පිරිසිදු වාතයට ගියාම ඔන්න සැනසීමක් දැනෙනවා. ඇයි gedara හැමදාම හිටියේ පිරිසිදු වාතේනේ ඔයා? ගමේ නම් ඉන්නේ. තේරෙනවද මං කියන කතාව? එතකොට ඒ අසහනකාරීත්වයත් අර ඔළුව රිදෙන එකත් හිසේ රදෙත් සමහරුන්න මේ නාගරික පරිසරයේ ඉඳලා ගියාම වෙන සිද්ධි. මේ නාගරික පරිසරයේ ඔෆිස් එකකින් වැඩ කරගන්න එන්නකො. කොහොමද වැඩ කරලා දෙන්නේ? අනේ එන්න කියලා ඉඳ ගස්සවල උම්ම එකක් දීලාද ඔයාලට වැඩ කරලා දෙන්නේ? එහෙම වැඩ කරලා දෙන්නේ නැහැ. උදේ පාන්දර ආපු වෙලාවේ ඉඳන් උන්න මල පැලන ඉන්නේ. උන් ඉන්නේ දූෂිත වායුවක හුස්ම ගන්න ගම. උන් ආපුවම ඇයි ආවේ කියලා තමයි අහන්නේ. ඇයි ආවේ කියලා අහන්න ඕනේ. ඇව්ව අපි වැඩක් කරගන්නනේ ආවේ. උඩ මක්වත් කියලා න්ඩ ආවේ නෑ. රාජ්‍යන්තේනම් ගිහින් බලන්නකෝ. ඒක එක පැත්තක් වෙන්න පුළුවන් ළමයි. මං කියන දේ තේරෙනවද? හැසිරීමේ ඉඳන් වෙනස් වෙනවා දූෂිත වායුව තියෙද්දි. හරි තරහ යන වැඩි. ගෙදර ගියාම ඔයා ගෙදර ගියාම බලන්නකෝ. ඔයාට තරහ යන්නේ නැද්ද කියලා? අම්මා මොකක් හරි කිව්වා. එහෙම නැත්නම් ගෙදර නංගි මල්ලි මොකක් හරි ඉන්නවා උන් උඩින් යනවා අනිත් පැත්ත. ඔයාට මාර අසහනයක් මේක ඇවිල්ලා ගියාම මාර ගැටලුවක් මේක. මේ නුවර නගරේ මට නම් මන් දන්නේ නැහැ ඔයාට කොහොමද කියලා. දැන් බස් එක යනකොට ඔක ගොඩක්ම වැඩි. ඉස්සර අපි ක්ලාස් වෙනවා ක්ලාස් අවිල යනකොට පට්ටමාරු නුවර කිව්වහම මාර වාතයක් විදියට දැනෙන්නේ. වාතයක්. ඇත්තටම වාතයක් තමයි. වාතේ අවුල තමයි ඒක. තේරුණාද? එයා ක්වලිටි එකේ අවුල. රයිට්? මේ කතාව මතක තියාගන්න. නිරිතදිග මෝසම් සුලං එනකොට මේක ගොඩක් වැඩි. මේ දැන් කතා කරන කාලේ ඒක වැඩි. එතකොට දැන් මේ ඊසානදිග මෝසම මෙහෙන් එනකොට ත්‍රිකුණාමලයේ ඉඳන් ඇවිල්ලා මේක දූෂණය කරන කතා එහෙම එකක් නැහනේ. එහෙම එන්න විදියක් නැහැ. මේ පැත්තේ ඉඳන් හුලං හමද්දී මේ වායු දූෂණ ඊටාම වැඩි.